සද්ධර්මශ්‍රාවක සදහවත් කාරුණික පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු සාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝකසත්වයන් පිළිබඳව මහත් වූ දයාවෙන්, කරුණාවෙන්, මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්භීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණී කරන්නත්, එසේ ධර්ම ශ්‍රවණී කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් ධර්මානුකූලව ගොඩනගා ගන්නත්, ධර්මානුකූලව ගොඩනගාගත් මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයති භවයකින් සැනසෙන්නත්, අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඉතාම ඉක්මං භවයක උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතරවීමේ බලාපොරොත්තු ඇතුව, ඒ උතුම් බලාපොරොත්තු උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. දහම් මුතුයල ධර්මදේශනා මාලාවේ අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ උතුම් වූ ධම්මපද පාළියේ සඳහන් වෙන අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළ තවත් උතුම් ගාථා රත්නයක්. න අත්ත හේතුන පරස්ස හේතු න පුත්ත මිච්ඡේන ධනං න රට්ටං න ඉච්චේය අධම්මේන සමිද්ධි මත්තනු ස සීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. මේ ගාථා රතනයේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළේ භික්ෂූන් වහන්සේලාගේ ප්‍රශ්නෙකට පිළිතුරක් හැටියට ධම්මික කියන රහතන් වහන්සේ අරමුණු කරගෙන. මේ ගාථා රතනයේ සරල තේරුම සිහිපත් කළොත් න අත්ත හේතුන පරස්ස හේතු, තමන් නිසාවත් අනුන් නිසාවත්, න පුත්ත මිච්ඡේන ධනං න රට්ටං දරුවන්ට ඇති කැමැත්ත නිසාවත්, න පුත්ත මිච්ඡේන ධනේ නිසාවත් රටක් නිසාවත්, ඉච්චෙය අධම්මේන සමිද්ධිමත්තන කවදාවත් අධාර්මිකව ලැබෙන සමෘද්ධියක් ප්‍රාර්ථනා කරන්නේ නැහැලු. සසීලවා පඤ්ඤවා ධම්මිකෝසියා. යම් කෙනෙක් තමන් නිසාවත්, අනුන් නිසාවත්, දරුවෝ නිසාවත්, රටක් නිසාවත්, ධනේ නිසාවත් අධාර්මිකව ලැබෙන වස්තුවක් පරිහරණය කරන්නෙත් නැත්තම් ආන් එවන් අයට කියනවා සිල්වත්, සසීලවා, පඤ්ඤවා ප්‍රඥාවන්තයි, ධම්මිකෝසි ආධාර්මිකයි. මේ ගාථාවේ සරල තේරුම අපේ භාග්‍යතුන් වහන්සේ මේ කාරණාවෙන් මනාව අපිට පැහැදිලි කරන දේ, කෙනෙක් සිල්වත්ද, කෙනෙක් ධාර්මිකද, කෙනෙක් ප්‍රඥාවන්තද? ඉදරේ ප්‍රඥාවන්ත කෙනා, සීලවන්ත කෙනා කොයි වගේද?
තමන් නිසා පව් කරන්නෙත් නෑ. අනුන් නිසා පව් කරන්නෙත් නෑ. මේ බුද්ධ ශාසනයේ පව සම්පූර්ණ ප්‍රතික්ෂේපිතයිනි. පින තමයි භාග්‍යතුන් වහන්සේ හැම කල්හිම අගය කරලා දේශනා කළේ. එතකොට පින කියලා කියන්නේ සැපේට නමක්. සැප විඳින්න කැමති නම් වැඩි වැඩියෙන් මොනවද කරන්න ඕනේ? පින් කරන්න ඕනේ. සැප කැමති සත්වයා වැඩියෙන්ම පින් කරනවා. මහණෙනි, පින කියන්නේ සැපයට නමක් කියලා දේශනා කළා. මේ ජීවිතයේ සැප අඩුයි නේ. ආහාර පාන වලින් ලැබෙන සැපේ, යාන වාහන වලින් ලැබෙන සැපේ, හොඳ ගෙවල් දොරවල් තියෙනවා කියලා දැනෙනකොට තියෙන සැපේ, මේ ආකාර විවිධාකාර සැප අපිට තියෙනවනේ. ඉතින් මේ ජීවිතයේ සැපයේ යම් අඩුවක් තියෙනවා නම් ඒ කියන්නේ පෙර කරන ලද පින් වල අඩුවක් තියෙනවා කියන එකනේ. ඒකනේ අපිට ලැබිලා නැත්තේ. පෙර සංසාරේ යම් ප්‍රමාණයක් දුන්නද ඒ දීපු ප්‍රමාණයට ලැබිලා තියෙනවා. මේ ලැබිලා තියෙන ප්‍රමාණයට වඩා අද යමක් බලාපොරොත්තු වෙනවා නම් මතු නිවන් දකින්න තුරු උපදින තාක් සංසාරේ තවත් එවන් අඩුපාඩු නැතුව නිවන කියන ධර්මතාවයේ සාක්ෂාත් කරගන්න යන ගමන සම්පූර්ණ කරගන්න නම් මේ ජීවිතේ වැඩි වැඩියෙන් මොනවද කරන්න කියන්නේ? පින් කරන්න කියනවා. එතකොට මේ පින් කරනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා, මුලින්ම අපේ ජීවිතේ තියෙන්න ඕනේ තිසරණ. බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක් වෙන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ සරණ ගියහම ධර්මයයි සංඝරතනයයි නිකම්ම සරණ ගියා වෙනවා. ඒ තුනම වෙන වෙනම සරණ යා යුතුයි. නමුත් බුද්ධං සරණං ගච්ඡාමි කියන ප්‍රකාශය සම්පූර්ණ කෙරෙනවත් එක්කම ධර්මරතනයයි සංඝරතනයයි සරණ ගියා වෙනවා. ඉතින් එතකොට අපි කියනවා අපට තිසරණ තියෙනවා කියලා. ඊළඟට මොකක්ද අගේ කළේ? අපි කියන්නේ සාමාන්‍යයෙන් තිසරණ සහිත පන්සිල්. සරණ සීලය කියලා කියන්නේ තිසරණ සහිත පන්සිල්. කෙනෙකුට තිසරණ තියෙනවන ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක්. තිසරණ තියෙන කෙනාට කියන තව එක නම, ඒ තමයි බෞද්ධ. ඉතින් කෙනෙක් බෞද්ධ වෙන්නේ මොනවද තිබුණොත්ද? තිසරණ තිබුණොත්. ඒ නිසා බෞද්ධයෙක් වෙන්න නම් තිසරණ සහිත වෙන්නම ඕනේ. තෙරුවන් සරණ ගියපු කෙනා බෞද්ධයි. හැබැයි සඳහන් කළේ කොහොමද? හරියටම තිසරණ මත පිහිටලා නම් ඉන්නේ. මරණයත් එක්කම සුගතිය උපදිනවා කියලා කියවා. ඉතින් තෙරුවන් සරණ ගියපු කෙනා භාග්‍යතුන් වහන්සේට විරුද්ධ වෙන්නේ නැහෙනේ. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා ප්‍රාණඝාත කරන්න එපා කියලා. ඉතින් ප්‍රාණඝාත නොකර ඉන්නවා නම් භාග්‍යතුන් වහන්සේට අපි එකඟයි. ප්‍රාණඝාත කරනවා නම් භාග්‍යතුන් වහන්සේට අපි විරුද්ධයි, එකඟ නැහැ. ඉතින් ඒ නිසා පින්නතිනේ දුටුගැමුණු මහරජුරුව සම්මා සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් මහ යුද්ධයක් කරපු රජ කෙනෙක්. අනුරාධපුර මහ යුද්ධෙන් මියගිය ප්‍රමාණය මිලියන ගණනක්. දුටුගැමුණු මහරජුරුව කියලා කියන්නේ අසීමාන්තික පුණ්‍යවන්තයෙක්. නමුත් අන්තිම වෙලාවේ හිතේ පොඩි චකිතයක් ඇති වුණා කියනවනේ මේ යුද්ධයෙන් මැරුණ ප්‍රමාණය ගැන. මේ වෙලාවේ මහරජුරුව ගාවට එන්නේ කවුද? රජුරුවන්ගේ හිත හදන්න රජුරුවත් එක්කම මේ යුද්ධෙ හිටපු එක යෝධයෙක්. ඒ තමයි තේර පුත්තාපේ.
තේරපුත්තාබේ කියල කියන්නේ දස මහයෝධයන්ගෙන් කෙනෙක්න. ඇයි තේරපුත්ත කියල කියන්නේ? තාත්තා මේ යෝධයාගේ තාතරහතන් වහන්සේ නමක්. තේරපුත්ත කියල කියන තෙරුන්ගේ පුතා. නොත් ඇත්තරම පුතාගේ නමමකක්ද අභය. තේරපුත්ත අභය. යුද්ධ නිමා කරලා ආපහු ගිහිල්ල මහනවන සිවුරු වැරල ඇවිල්ල තම යුද්ධය එකතුන්නේ. පුදුම විශාල කාය ශක්තියක් තිබුණා. ඉදේක හඳුනගත්තට පස්සේ ගෝට ඉම්බ්‍ර යෝධයා තමයි මේ යෝධයාව රජිරුවන්ට හොයල දෙන්නේ. ඉති රජිරුවන්ගේ ආරාධනාවෙන් සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් සිවුරු වැරල ගිහිල්ල යුද පෙරමුණේ ඉඳලා යුද්ධ ඉවරුණාට පස්සේ ආපහු සැරයක් පැවිදි වෙලා තමන්ගේ අරමුණ මුදුන්පත් කරගෙන රහත් වුණා. මෙන්න මේ වෙලාවේ ළඟට එන තේරපුත්තාබේ රහතන් වහන්සේ මහරජිරුවන්ට කියන්නේ, මහරජේ හිත විස්සෝප කරගන්න දෙයක් නැහැ. මේ මහ යුද්ධෙදී හරියට බැලුවොත් මෙරළේ තියෙන මිනිස්සු එකමාරයි කියලා. මිලියන ගාණක් මෙරිච්ච යුද්ධෙදී මිනිස්සු එකමාරක් මරුණා කියලා නේ කියලා තියෙන්නේ. ඒ කොහොමද කාමාරක් මැරුණේ? වැරදීමකින් තෙරුවන් සරණ ගියපු එක්කෙනෙක් මැරිලා තියෙනවා. ඒ තමයි බාගි. තිසරණයි පන්සිලුයි තියෙන තව එක්කෙනෙක් මැරිලා තියෙනවා. ඒ තමයි ඒක. මිලියන ගාණක් මැරිච්ච යුද්ධෙදී මේ දෙන්න විතරයි විශේෂ වෙලා තියෙන්නේ. මම මේ කාරණාව සඳහන් කළේ නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ල පන්සිල් ආරක්ෂා කරනවා නම් අපි කොච්චර උසස් තැනකද ඉන්නේ කියන කාරණාව තේරුම් අරගන්න. ආන් එහෙමනම් පිං කරාගෙන යන මේ සංසාර ගමනේ තිසරණේ හරි වටිනවා. තිසරණ සහිතව පන්සිල් රකින්න කෙනා මේ ලෝකේ බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් හැටියටයි දකින්නේ. ඊට වඩා ශ්‍රේෂ්ඨයි, ඊට වඩා උසස් සිල් රකින්නකොට. නමුත් තිසරණ සහිතව පන්සිල් ආරක්ෂා කරගෙන මේ කාර්යයේ යෙදෙනවා නම් මරණින් මත්තේ දුගතියට නොයා ආරක්ෂා සංවිධානයේ හදාගන්න එක පහසුයි. සතර අපායට අකමැති අය හැම කාලෙකම පන්සිල් සම්පූර්ණ කරන්න ඕනේ. ඒක පුදුමාකාර ආශිර්වාදයක්, ආරක්ෂාවක්. එතකොට න අත්ත හේතුන පරස්ස හේතු. සීලවන්ත කෙනා කවදාවත්ම තමන් නිසා පව් කරන්නේ නැහැ. මේ ලෝකෙ කොච්චර අපි තමන් නිසා පව් කරනවද? සිල්වත් නම් කවදාවත් තමන් නිසා පව් කරන්නේ නැහැ. අපි නිසා කරගන්න පව් ඕන තරම් තියෙනවා. නමුත් ඒ කරගන්න හැම අකුසලයක්ම අපිට යහපතක්ද අයහපතක්ද? අයහපත. අපි කවදාවත් කැමතිද අපිට අයහපතක් වෙනවට? කරලා ඉවර වුණ ගමම්ම අයහපත ළඟට නාවට සංසාර ගමනේ පස්සේ කාලි මේ ජීවිතෙත් සමහරලාවට සමහර අවස්ථාවන් වල අපි කරගන්න අකුසල ධර්මයන් අපිට බොහෝම දුක් පිණිස පවතිනවා. අන්න ඒක නිසා යහපත කැමති සත්වයා කවදාවත් අයහපත කරන්නේ, අකුසල් කරන්නේ. අපි කරන පව් කරලා ඉවරවිච්ච ගමම්ම පල දෙනවද? කරපු ගමම්ම පව් පල දෙනව නම් මිනිස්සු මෙච්චර පව් කරන්නේ පින්නතුනේ. නමුත් එහෙම පව් පල දෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ කොහොමද දේශනා කළේ? හරි ලස්සන උපමාවක් පෙන්නවා. කිරි දොවාගත්ත ගමම්ම මිදෙන්නේ නැහැ කියලා දේශනා කළා. අන්නේ වගේ තමයි කර්මයේ කරපු ගමම්ම පල දෙන්නේ නේ. ඒ කර්ම පල දෙන්නේ කොහොමද? පැසවලා තමයි පල දෙන්නේ. කිරිමි දෙන්නේ පැසවලා, කර්ම පල දෙන්නේ පැසවලා. මේ ලෝකේ කෙනෙක් කර්මයක් කරනවා නම් වැඩියෙන්ම පව් සිද්ධ වෙන්නේ කාට විරුද්ධව කරන අකුසල්ද? භාග්‍යතුන් වහන්සේට විරුද්ධව කරන දේවල් වැඩියෙන්ම පල දෙනවා. එවලෙම පල දෙනවනම් එහෙනම් එවලෙම පල දෙන්න ඉපෙයි.
නමුත් ගිජිකුළු පර්වත ප්‍රාන්තයේ සක්මන් කර කර ඉන්න අපේ භාග්‍යතුන් වහන්සේගේ ශීර්ෂ ධාතුවට කළු ගලක් පෙරලලා දේවදත්ත හාමුදුරුව කිසිම කරදරයක් නැතුව පන්සලට වැඩියනි. අපේ කල්පනාව ගලින් බහිනකොට ගලින් පෙරෙල්ලාවත් යමක් වෙන්න ඕන කියලනි. එම මුකුත් වුණේ නෑ. අපූරුවට පන්සලට වැඩල ගල් පෙරලන වැඩේ මම කළේ නෑ වගේ තමයි හිටියේ. ඊට කලින් කොච්චර කළාද දුනුවාවි යවල ඝාතනය කරන්න උත්සාහ කළා. නාලාගිරි වගේ ඇත්තුන්ට රාපෝ ලබා ගිතුන් වහන්සේ කරදර කරන්න උත්සාහ කළා. නමුත් දේවදත්ත හැමරට එහෙම මුකුත් උනේ නෑ මේ වෙලාවේ. එහෙනම් දරුණුම අපරාධයක් පාපයක් සිද්ධ වෙන්නේ කාට යමක් කළොත්ද? භාග්‍යතුන් වහන්සේට එහෙම කරලත් එවලෙම පළ දුන්නේ නැත්නම් අපි කරන කර්ම ලේසියෙන් එවලෙම පළ දෙන්නේ. දිට්ඨ ධම්ම වේදනීයම පළ දෙන අකුසල කර්ම ප්‍රමාණය තියෙනවා. සාමාන්‍යයෙන් ඒක බොහොම අඩුවෙන් තමයි අපි දකින්නේ. අංගේ නිසා භාග්‍යතුන් වහන්සේ හැම වෙලාවෙම අවවාද කළේ අකුසල් කරගන්න එපා කියලා. එනං ඥානවන්තයා තමන් නිසා පව් කරන්නේ නැහැ. දැන් සමහර කෙනෙක් නම් බඩගිනි කියන සතෙක් හරි මරාගෙන කන්න ඕනේ කියලා යදෙනවා. පින්නතනි බඩගින්නේ මේ ජීවිතේ මැරුණත් සැපයි. හේතු බඩගින්න නිමාගන්න එක සතෙක් මැරුවහම මේ සංසාර ගමනේ කී වතාවක් තමන්ට ඒ වරදට මැරුම් කණ්ඩ සිද්ධ වෙනවාද? සියවතාවක් වෙන්නත් පුළුවන්. දහස් වතාවක් වෙන්නත් පුළුවන්. දස දහස් වතාවක් වෙන්නත් පුළුවන්. ඉතින් වටිනවද එක සතෙක් මරලා ඒ වෙනුවට දහස් ගණන් වාරවල මැරුම් කණ එක? සංසාරය අසාධාරණයි කියලා ඉතින් නැද්ද එතකොට? ඒක තමයි සසර ඇටි. මේක ප්‍රාණඝාතයක් කරනකොට මගේ හිතේ ඉපදුන විපාක සිත් ගාන කොච්චරද? ඒ සිත් ගානට විපාක ලබන්න සිද්ධ වෙනවා. ආගික නිසා බඩගින්නේ මැරෙන එක සැපයි සතෙක් මරාගෙන කනවට වඩා. බොරු කියනකොට, තවරකම් කරනකොට, එක්කෙනෙකුගේ වස්තුව අද හොරා ගත්තහම මේ සංසාරයට කීතරම් කාලය මගේ වස්තුවට හොරු හදාගන්නවද? පාඩු කාටද? වැඩිපුර පාඩු හොරකම උන කෙනාටද හොරකම කළ කෙනාටද? හොරකම කළ කෙනාට ගොඩක් පාඩුයි. මොකද අහුනොත් මේ ජීවිතෙත් හිරේ විලංගුයි වැටෙන්න වෙනවා. සමහරවිට ජීවිත කාලේ සෑහෙන කාලයක් තමන්ගේ කාලය හිරකූඩු ඇතුලේ ගෙවන්න වෙනවා. ඊළඟ ජීවිතවල සුගතිවල ඉපදිලා බොහොම වෙහෙසිලා මහන්සි වෙලා ධන සම්පත් උපය ගත්තහම හොරු එවිල් අරන් යනවා. ආගික නිසා හොරකම් කරපු කෙනාට ගොඩක් පාඩුයි. වැරදි කාම සේවනේ සමහර කෙනෙකුගේ දරුවා ගැන බයයි. දරුවා කෙලසනවා වෙන කවුරු? බිරිඳ කෙලසනවා තව කවුරු හරි? දරුවට කරදරයක් වෙයිද? බිරිඳට කරදරයක් වෙයිද? හැම වෙලාවෙම හිතන්න වෙනවා. හැබැයි තමන් කවදාවත් එවන් අකුසල කර්මවල යෙදෙන්නේ නැත්තම් කාගේවත් කැමති දේවල් අයිති විදිහට තමන් පරිහරණය නොකරනවා නම් තමන්ගේ පවුලේ අයටත් ඒක මහලුගු රැකවරණයක් සහ ආරක්ෂාවක්. බොරු කියලා මාව රවට්ටනවට මං කවදාවත් කැමති නෑ. ඒ වගේම තමයි මං බොරු කියලා අනුන් රවට්ටනවට ඒ අයත් රැවටෙන්න කවදාවත් කැමති නෑ. එහෙමනම් මට බොරු කියනවට මං අකමැති නම් මං අනුන්ට බොරු නොකියන්න ඕනේ. අනික බොරුව කියලා කියන්නේ ප්‍රාණඝාතයටත් වඩා දරුණු අකුසල කර්මයක් වගේ. ප්‍රාණඝාත කරන අය නිරයට ගියහම ආයුෂ අඩුම නිරේ තමයි උපදිනවා කියලා කියන්නේ. සාමාන්‍යයෙන් වැඩිපුර උපදින්නේ ආයුෂ අඩුම අපායි.
බොරු කියන කෙනා ඉන්නේ ඊට වඩා හුඟක් පහළ පායි. එනිසයි මුසාව ඒ තරම්ම භයානකද කියලා හිතෙන්නේ. කෙසේ වෙතත් භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තමන් නිසා කවදාවත් පව් කරන්න එපා. පරස්ස හේතු අනුන් නිසා පව් කරන්නත් එපා. ප්‍රඥාවන්තයෝ කවදාවත් තමන් නිසාවත් අනුන් නිසාවත් පව් කරන්නේ නෑ. ඒ කියන්නේ අපි අනුන් නිසාත් පව් කරනවද? හොඳට හිතලා බලන්න. අපි අනුන් නිසාත් පව් කරනවා. මගේම යාළුවා මටම දවසක කියනවා මං අද අහවල් ගමන යනවා, අපේ අම්මට ඉතාත්තට කියන්න එපා, මං නුඹත් එක්ක වැඩට ගියා කියලා කියන්න. අද මම එන්නේ නැහැ යාළුවෙකුගේ ගෙදර ගියා කියලා කියන්න. එයා යන්නේ නැහැ ඒක තැනකටවත්. සමහරට එයා වෙන ගමනක් කියන්නේ. දැන් යාළුවා නිසා යාළුවාගේ අම්මට තාත්තට මං බොරු කියන්නේ නැද්ද? යාළුවා වෙනුවෙන් බොරු කියනවා. යාළුවාට පාඩුද? යාළුවා යන ගමන ගිහිල්ලා එයාගේ වැඩ ටික කරගෙන එනවා. නමුත් ඔහු වෙනුවෙන් අවුරුදු දහස් ගණනක් ලක්ෂ ගණනක් මම පායනවා. යාළුවාට කිසි පාඩුවක් නැහැ. ඒකත් පාඩු මට. අන්න ඒක නේද භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ පුළුවන් තරම් අසත්පුරුෂයන්ගේ ආශ්‍රයෙන් අයින් වෙන්න කියලා. සත්පුරුෂ සේවනයේම සැපයි. ගැළපෙන සත්පුරුෂයෙක් හම්බ වෙන්නේ නැත්තම් ඒ කලාව හුදකලාවේ තනියම ජීවත් වෙන්න කියලා දේශනා කළා. දැන් යාළුවා වෙනුවෙන් බොරුව කියවි නැත්තම් යාළුවා තරහ වෙනවා. බොරුව කියහම මට පාඩුයි. යාළුවා තරහ වුණාට කමක් නැහැ. මට ඔහු වෙනුවෙන් අපාය යන්න බෑ කියලා තීරණය කරගන්න ඕනේ. අනික මගේ යාළුවා සත්පුරුෂයෙක් නම්, මගේ මිත්‍රයා කල්යාණ මිත්‍රයෙක් නම්, කර්මයේ කර්මඵලය දන්නව නම් ඔහු කවදාවත් මං ලව්වා බොරුවක් කියවන්නේ නැහැ. කල්යාණ මිත්‍රයාගේ ගතියනේ ඒක. තමන් නිරයෙන් මගාරිනවා වගේම තමන්ගේ පිරිස නිරයෙන් මගාරවන්න වෙහෙසෙනවා. දෙන හැබෑම යාළුව හඳුනාගන්න තියෙන හරි අපූරු තැනක්. මොකද මගේ මිත්‍රයා හැබෑම මට මිත්‍රයි නම් කවදාවත් මට පව් සිද්ධ වෙන වැඩක් කරන්න නම් කියන්නේම නැහැ. ඔන්න කල්යාණ මිත්‍රයෝ හොයාගන්න හරි අපූරු විදිය. අනික බාලයා, බාලයා කියන්නේ කාටද? අඥානය. පොඩි ළමයට නෙමේ, අඥානයට තමයි බාලයා කියන්නේ. බාලයා හඳුනාගන්න ලක්ෂණ ටිකක් තියෙනවා. කොහොමද බාලයෝ හඳුනගන්නේ? ප්‍රාණඝාත කරනවනම්, හොරකම් කරනවනම්, වැරදි කාම සේවනයේ යෙදෙනවනම්, බොරු කියනවනම්, රාරක්කු බොනවනම් ඔහු බාලයෙක් කියලා හඳුනාගන්න වටිනවා. මජ්ක්‍ධිම නිකායේ බාලපඬිත සූත්‍ර දේශනාවේ ගැන මනාව විස්තර කරලා තියෙනවා බාලයා හඳුනගන්න විදිහ. බාලාශ්‍රය කවදා හරි දවසක අයහපතට මිසක් යහපතට හේතුවක් වෙන්නේ නැහැ. එහෙම කල්පනා කරලා බලහම නම් වර්තමාන සමාජයේ සත්පුරුෂයෝ අපිට හොයන්න හරි අමාරුයි. අන්න ඒක නිසයි දේශනා කළේ තනියම ජීවත් වෙන්න අඥානයන්ගේ ඇසුරින් මගහරින්න කියලා. අපි උදේ හවස හැමදාම බුදුන් වැඳලා හරි ලස්සන ප්‍රාර්ථනාවක් කරනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගම සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තිය. අපි කියනවා මේ කරන ලද පින්කම හේතු කරගෙන ඉමිනා පුඤ්ඤ කම්මේන මට කවදාවත් බාල සමාගමයක් නොවේවා. මේ පිණේ පිහිටෙන් මට කවදාවත් බාලයෝ ඇසුරු කරන්න නොලැබේවා කියලා ප්‍රාර්ථනාවක් කරනවා. ඉතින් එහෙම ප්‍රාර්ථනාවක් කරලා ගෙයින් එළියට බැස්ස ගමන්ම ඉන්නේ බාලයෝ එක්ක නම් ඒ ප්‍රාර්ථනාවෙන් ඇති වැඩක් තියෙනවද? ඉන්නතර මේ කරුණ තනියම හිතන්නකෝ. බාලයෝ ඇසුරු කරන්න එපා නම් තමන්ගේ බිරිඳ බාල වැඩ කරනවනම් ඇය පවා අත්හරින්නයි තියෙන්නේ. එතකොට ඇය දන්නවනම් මගේ ස්වාමියා බාලයන්ට අකමැතියි කියලා ඇයි නිවැරදි වෙනවා.
අම්මයි තාත්තයි දෙන්නම පංචශීල ප්‍රතිපදාව තුළ හරියට ඉන්නවනම් දරුවෝ ඒකාන්තයෙන්ගේ පැත්තට නැඹුරු වෙනවා. දැන් බලන්න එක පවුලක් සත්පුරුෂ වෙනකොට ඒ පවුල නිසා මුළු ගමක්ම සත්පුරුෂව බවට පත් වෙනවා. එහෙනම් භාග්‍යතුන් වහන්සේ අවවාදේ කොතනින්ම හරි කෙනෙක් පටන් ගන්නමයි ඕනේ. ඒ නිසා තමන් නිසා පව් කරන්නත් එපා, අනුන් නිසා පව් කරන්නත් එපා. නාත් හේතු න පරස්ස හේතු න පුත්තමිච්චේන ධනන්න රට්ටං. ප්‍රඥාවන්තයා කවදාවත් දරුවෝ නිසා පව් කරන්නේ නැහැ. සමහර අය ළමයි නිසා පව් කරන ඕන තරම්. ළමයින්ට කෑම දෙන්න කියලා, ළමයි ජීවත් කරවන්න කියලා, ළමයි ඉස්කෝලේ යවන්න ඕනේ කියලා හොරකම් කරන අය ඉන්නෝ, මංකොල්ල කන අය ඉන්නෝ, අනුන්ගේ මුදල් පසුම්බිය හොරකම් කරගෙන දුවන අය ඉන්නෝ. කවුරු නිසාද? දරුමල්ලු නිසා. ප්‍රාණඝාත කරන අයත් ඉන්නෝ, දරුවෝ ජීවත් කරවන්න උගන්නන්න සමහර තුවක්කු කඳක් බඳිනවා. එතකොට උදේ ඉඳලා රෑ වෙනකම් මාළු අල්ලනවා. ඒ වගේ මොන මොනවා හරි කරනවා. නමුත් ඥානවන්තයි නම් දරුවෝ නිසාවත් පව් කරන්නේ නැහැ. හොඳම උදාහරණේ කවුරු ගැනද අපිට කතා කරන්න තියෙන්නේ? බුදුරජාණන් වහන්සේගේ ඥාතීන් ගැන. විදුඩබ මහරජුරු බුදුරජාණන් වහන්සේගේ ඥාති පිරිස සමූල ඝාතනය කරන්න මහ විශාල සේනාවක් එක්කරගෙන ගිහිල්ලා අචිරවතී ගඟේ මෙහා ඉවුරි කඳවුරු බැඳගත්තා. හෙට ශාක්‍ය දේශයට පහර දෙනවා. විදුඩබ රජුරුවත් එක දහස් ගණක් ඇවිල්ලා ඉන්නේ ශාක්‍ය වංශයට විරුද්ධව යුද්ධ කරන්න. ශාක්‍ය වංශය කියලා කියන විශාල පිරිසක් නේ. ශාක්‍ය රජවරුත් එක්ක යුද්ධ කරන්න විදුලබ රජුරන්ට පුළුවන් වෙයිද? ජම්බුද්දීපයේ මහා සටන්කාමීන් තුන්දෙනයි කියලා අපේ ධර්ම ග්‍රන්ථවල සඳහන් කරනවා. එක්කෙනෙක් කොසල් මහරජුරු, තව එක්කෙනෙක් බන්දුල මල්ල, අනිත් එක්කෙනා ලිච්ඡවි රජුරු කෙනෙක්, මහාලි ලිච්ඡවි. මේ තමයි ජම්බුද්දීපයේ මහා සටන්කාමීන් තුන්දෙනා. ඒගොල්ලන්ගේ හැකියාව කොච්චරද කියලා කියන්න බෑ. බන්දුල මල්ල සෙන්පතිය වරක් යුද්ධයේ පරතරට ප්‍රගුණ කරගත්ත රජවරු 500ක් මැරුවේ එකම ඉතලියකින්. තේරෙන්න පුළුවන්ද යුද ශක්තිය කොහොමද කියලා? අන්න එවන් යුද ශිල්පීන් ගැන සඳහන් කරනකොට සඳහන් කරනවා මේගොල්ලන්ගේ දක්ෂතාවයන් තියෙන ශාක්‍යයන් හැර කියලා. ශාක්‍යොත් එක්ක සංසන්දනය කළොත් මේගොල්ලෝ මහා සටන්කාමීන් වෙන්නේ නැහැ. එතකොට එවන් ශාක්‍ය වංශයට විරුද්ධව තමයි මහා සටන්කාමීෙක් වෙච්ච කොසල් රජුගේ පුතා යුද්ධයට යන්නේ. විදුඩබ කුමාරයාගේ සේනාව සුණු විසුණු කරලා දාන්න එක ශාක්‍ය රජෙකුට හොඳටම පුළුවන්. හෙට අනිවාර්යෙන් විදුඩබගේ පිරිස තමන්ගේ රටට ඇතුල් වෙලා මේ වාගේ හුරතල් දරුපැටව අනිවාර්යෙන් ඝාතනය කරනවා. ඒක තාත්තට ඉවසගෙන ඉන්න පුළුවන්ද? ඒක අම්මට ඉවසගෙන ඉන්න පුළුවන්ද? සමහරලාට ඒ දරුවගේ තාත්තට විදුඩබගේ සේනාව කියලා කියන්නේ නිකන් ඒ සේනාවත් එක්ක කරන්න යුද්ධයක් නෑ. එච්චර හැකියාවක් තියාගෙන තමන්ගේ දරුපැටව වෙනුවෙන් ඒ තාත්ත යුද්ධෙට ගියේ. හේතු දරුවෝ නිසා පව් කරන්න කැමති නෑ. බුදුරජාණන් වහන්සේට දුන්න පොරොන්දුව කඩන්න කැමති නෑ. දිවි හිමියෙන් අටසිල් රකින්නවා කියලා ප්‍රතිඥාවක් තියෙනවා. ඒ කියන්නේ මගේ ජීවිතේ නැති කළත් සිල් කඩන්නේ නෑ කියලා. ඒ ප්‍රතිඥාව උල්ලංඝනය කරන්න කැමති නෑ. සීලයට දක්වලා තියෙන ගෞරවය කවුරුවත් නිසායි සීල් කඩාගෙන නැහැ. තමන්ගේ ඇස් ඉස්සරහ අපිට දරුවෝ මැරුණා. තමන්ගේ ඇස් ඉස්සරහ අපිට මුණුබුරු මිනිබිරිය මැරුණා. මේ අපරාධ වෙන්න නොදී
ඔවුන්ට විරුද්ධෝ යුදවදින්ට හැකියාව ඕන තරන් තමන් සතුව තියෙනවා. නමු සංසාරීට වඩ භයනකයි. අංක තීරණය කරලා ඔවුන් සිල්පදයට ගරු කළා, යුද්ධ කළේ නෑ. එනම් දරුවෝ නිසා යුද්ධ කළේ නෑ. න පුත්ත මිච්චේන දරුවන්ට තියෙන කැමැත්ති. දනන්න රට්ටන් ධනේ නිසාවත් රටක් නිසාවත් ඔවුන් යුද්ධ කරන්නේ. එතකොට ධනේ නිසාවත් රටක් නිසාවත් අපි ධනේ නිසාත් යුද්ධ කරනවා, රට නිසාත් යුද්ධ කරනවා. කවුරු නිසා මොනවා නිසා යුද්ධ කළත් අන්තිමට විපාකේ විඳින්නේ කවුරුත් එනවද? මගේ පාප කර්මයේ බෙදාගන්න රටකම එනවද? මගේ පාප කර්මයේ සල්ලි දීලා විසඳගන්න පුළුවන්ද? මනුස්ස ලෝකේ නම් පුළුවන්. ස්වභාව ධර්මයේත් එකේ කරන්න බෑ. ස්වභාව නීතියයි පාලන නීතියයි කියලා දෙකක් තියෙනවා. පාලන නීතියේදී වැරදි කරුද නිවැරදි කරුද කියලා දැනගන්න නඩු අහනවා. සමහරලාට නඩු කියන අතරේ තමන් වැරදි කරු වුණත් සල්ලි ටිකක් දීලා නිවැරදි කරු වෙන්න පුළුවන් හැටි ඕන තරම් තියෙනවා. ස්වභාව නීතියත් එහෙම පුළුවන්ද? නඩු අහනවද කාගෙන්වත්? නඩු අහන්නේ නැහැ. කෙලින්ම දඬුවම විතරයි තියෙන්නේ කරන්නේ. වැරදි කරුද නිවැරදි කරුද කියලා අපිට තහවුරු කරගන්න ඕනේ වුණාට මේ ස්වභාව ධර්මයේ හොඳාකාරවම දන්නවා නිවැරදි කරු මොහුයි වැරදි කරු මොහුයි කියලා. එහෙනම් නඩු අහන්නේ ඔබ ගැන, මම ගැන, අපි ගැන. මේ ස්වභාව ධර්මයේ තුල තියෙන්නේ පුදුමාකාර අවබෝධයක්. මේ ලෝකේ ජීවත් වෙලා කවදා හරි මරණයටපත් වුණාම මම මේ ලෝකේ ජීවත් වෙන කාලේ කරපු හොඳ දේවල් නරක දේවල් සියල්ලම අන්තර්ගත මගේ තොරතුරු ටික යායුතු තැන්වලට ගිහිල්ලා තියෙනවා. මගේ තොරතුරු ටික යායුතු තැන්වලට ගියහම කවදාවත් මොනම හේතුවක් නිසාවත් කිසිම වරදකින් මගේ තොරතුරු වලට වැරදිලා ඔබේ තොරතුරු යන්නේ නැහැ. ඔබේ තොරතුරු වලට වැරදිලා මගේ තොරතුරු එතෙන්ට යන්නේ නැහැ. සාමාන්‍ය අපේ ලෝකේ නම් එහෙම වෙනස් වීම වෙනවා. එන පුදුමාකාර සංවේදී බවක් තියෙනවා. මගේ තොරතුරු ත්‍රික යායුතු තැනට ගිහිල්ලා තියෙනවා. ඊළඟ ආත්ම භාවයට මට හම්බෙන ඇඟ මොකද්ද කියලා එහෙදි තීරණය කරලා තියෙනවා. කවුද දන්නේ අපේ ඇඟ මොකක් විදිහට තීරණය වෙයිද කියලා? මදුරුවෙක් වෙලා තීරණය කරයිද? කෝඳුරුවෙක් වෙලා තීරණය කරයිද? මැස්සෙක් වෙලා තීරණය කරයිද? ඉහිඳ මැස්සෙක්ද, ගැඩවිලෙක්ද, පණුවෙක්ද? කොයි කොයි විදිහට තීරණය වෙලාද කවුද දන්නේ? අන් ඒක නිසා මේ ලෝකේ ජීවත් වෙනකොට තමන් නිසාවත් අනුන් නිසාවත් දරුවෝ නිසාවත් ධනේ නිසාවත් රටක් නිසාවත් කවුරු කවම දාකවත් මේ අකුසලය කියන ධර්මතාවයට නම් යෙදෙන්න එපාම කියලා තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. යම් කෙනෙක් තමන් නිසාවත් අනුන් නිසාවත් ධනේ නිසාවත් රටක් නිසාවත් පව් කරන්නේ නැත්තම් සසීලවා, අන්න එවන් කෙනාට මේ ලෝකේ කියනවා සිල්වත් කියලා. සසීලවා පඤ්ඤවා, අන්න එවන් අයට මේ ලෝකේ කියනවා ප්‍රඥාවන්තයෝ කියලා. ධම්මිකෝසියා, අන් එවන් අයට මේ ලෝකේ කියනවා ධාර්මික පුද්ගලෙක් කියලා. වෙනදින ප්‍රඥාවන්ත කෙනෙක් වෙන්න අපි උත්සාහ කරමු. ධාර්මික කෙනෙක් වෙන්න අපි උත්සාහ කරමු. සිල්වත් කෙනෙක් වෙන්න අපි උත්සාහ කරමු. අන්න එතෙන්ට අහම අපිට කාගේ කරුණාවද ලැබෙන්නේ? එදාට බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපිට නොඅඩුවම ලැබෙනවා. භාග්‍යතුන් වහන්සේගේ සරණ එවන් අයට නිරායාසයෙන් ලැබෙනවා.
නිරන්තරයෙන් පින් කර කර. දෙවිදේවතාවුන් වහන්සේලට පින් අනුමෝදන් කරනකොට අම්මා දරුවට බලනවා වගේ බලනවා කියලා සඳහන් කළා. ආරක්ෂා සංවිධානයේ තුල තියෙනවා. මෙන්න මේ කාරණාව ඇතුළේ නිවන් දොර විවෘත කරගන්න පුළුවන් යතුරු තියෙනවා. ආන් ඒක නිසා මේ සංසාරෙන් කවදා හරි දවසක සමුගන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් එවන් කෙනෙක් මුලින්ම කරගත යුතු දේ තමයි තෙරුවන් සරණ යන එක. ඊට පස්සේ සම්පූර්ණ කරන්න කීවා පංචශීලය. පංචශීලයේ සම්පූර්ණ කරලා කටයුතු කරන්න පුළුවන් කෙනාට අටසිල් සමාදන් වෙන්න කි. නැත්තම් පන්සිල් රකින්න අතරේ පොය දවසට වගේ අපි අටසිල් ගන්නවා. පන්සිල් රැකීම තුළින් මොනවද නැති වෙන්නේ? කෙලස් නැති වෙනවා. පන්සිල් නැති රැකීම තුළින් විශාල කෙලස් ප්‍රමාණයක් නැතු වෙනවා. ප්‍රාණඝාත කරන්න අපිට තියෙන ක්ලේශයක්, හොරකම් කරන්න, වැරදිකාම සේවනයේට බොරු කියන්න, රාරක්කු බොන්න අපිට තියෙන්නේ කෙලස්. ඒ කෙලස් තමයි අවිල්ල බල කරන්නේ අපිට. එවන යම් කෙනෙක් පන්සිල් රකින්නවා කියලා කියන්නේ ඒ කෙලස් අත්හරිනවා කියන එකයි. පංචශීලය කියන්නේ මහා දාන පහක්. කෙනෙක් පන්සිල් රකින්නවා කියලා කියන්නේ එක සිල්පදයක් රකින්න එක මහා දානයක්. පළවෙනි සිල්පදේ රැක්කොත් අබේදානේ. දෙවෙනි සිල්පදේ රැක්කොත් අනුන්ගේ වස්තුව ඔහුට ඉතුරු කරලා තියලා අපි එතනත් ඔහුට දානයක් දෙන්නේ. මගේ ක්ලේශය අත්හැරලා. වෙනතිනි අන්න ඒ අත්හැරීම ප්‍රගුණ කරපු කෙනාට ඊළඟට දේශනා කළා උත්සාහ කරන්න කියලා අටසිල් රකින්න. අටසිල් වලත් මුල් පහම පන්සිල්මයි. වෙනස් වෙලා තියෙනවා අලුතෙන් කාරණා තුනක්. හැබැයි අර සිල්පද පහ රකින්නට වඩා මේ සිල්පද තුන රකින්න එක අමාරුයි. පොඩ්ඩක් උඩට එනකොට එතකොට සංකීර්ණයි. අර සිල්පද පහට වඩා කැඩෙන්න බලපානවා වැඩි. අටසිල් ප්‍රගුණ කළා නම් නවාංග පෝසතේ තියෙනවා. ලේසි කියලා හිතනවද? මට හිතෙන්නේ අර සිල්පද අටම රකින්නට වඩා මේ තනි එක රකින්න අමාරුයි කියලා. මොකද අටසිල් වලට එකතු වෙන අලුත් එක නවාංග සීලේ වෙනකොට තව ශික්ෂාපදයක් ඇවිල්ලානේ. මොකද්ද නම වෙන ශික්ෂාපදේ? සබ්බ සත්තේසු මෙත්තා සහගතේසු. සියලුම සත්වයන් පිළිබඳව මෛත්‍රී සහගතව වාසය කරනවා කියලා ප්‍රතිඥාවක් දෙනවා. ඊතරම් ලොකුවට දියුණු වෙච්ච මෛත්‍රියක් තියෙනවා නම් ඒක පුදුම ආශිර්වාදයක්. නමුත් අපිට නම් ළඟ ඉන්න කෙනාගේ කකුල ඇඟේ වැදුනත් අපිට තරහ යනවා. සිල් සමාදන් වෙලා එනකොට වෙනද හැමදාම මම ඉඳගන්න තැන අද වෙන කෙනෙක් ඉඳගෙන නම් අර සිල්පදයට මොනව වුණත් දැක්නේ. ඊට පස්සේ කේන්ති ගිහිල්ලා මම හැමදාම ගන්න කෝප්පෙ වෙන කෙනෙක් අද අරන් යනවා දැක්ක. නමවෙනි සිල්පදේ ඉතුරු වෙලාද දන්නේ? සුනකේක් බුරණ වැහුණු බලලි කෙවි ලැඟේ හැප්පිලා යනවා දැනුණු මේ සිල්පදී කොහොම ආරක්ෂා කරයි දැන්නේ? දැන් තේරෙනවද අර අටට වඩා මේ එක අමාරුයි කියලා? මොනම හේතුවක් නිසාවත් කිසිම කාරණාවක් සම්බන්ධයෙන් කේන්ති ගන්න කියන ප්‍රතිඥාව. මේකට තවත් එකක් එකතු කරනවා දස සිල් වෙනකොට. ඒ කියන්නේ කොහොමවත්ම සල්ලි මිලමුදල් පාවිච්චි කරන්නේ නැහැ කියලා පුරොන්දුවක් දෙනවා. එතකොට මේ කාසි සහ නෝට්ටු පාවිච්චි කරන්නේ නැහැ කියලා විතරක් නෙමෙයි පුරොන්දුව දෙන්නේ. මුදල් බවට පත් කරන්න පුළුවන් කිසිම දෙයක් පාවිච්චි කරන්නේ නැහැ. ඒ කියන්නේ රත්තරන් කරී තියෙන්නත් බෑ.
රත්තරං කරාම්බුවගේ දේවල් කරේ තියෙන කණේ තියෙන්නත් බෑ. ඇඟිලිවල මුදු තියෙන්නත් බෑ. මොකද සල්ලි නැති වුණාට කාට හරි මුද්ද දීලා වැරදි දෙයක් යොදා ගන්න පුළුවන්. ඉතින් රං රිදී මසු කහවණු පිළිගැනීමෙන් වැළකීම කියන කාරණා උඩ ඉඳලා තමයි ඔය ශික්ෂාපදේ සමාදන් වෙන්නේ. එනම් සීලවා මේ වාගේ උසස් සිල් ගුණ යම් කෙනෙක් ආරක්ෂා කරනවා නම් ඔහු මේ ලෝකේ ශ්‍රේෂ්ඨ කෙනෙක්. පඤ්ඤවා ඔහු ප්‍රඥාවන්තයි. අංගුලි සිල්වත් නම් ඥානවන්ත නම් ඒ පුජ්‍යලයා ධාර්මික කෙනෙක්. එනම් ගාථා රත්නයෙන් සඳහන් කරපු කාරණාව දැන් තහවුරුදු. ඥානවන්තයා ප්‍රඥාවන්තයා ධාර්මික කෙනා කවදාවත් තමන් නිසා පව් කරන්නේ නැහැ. අනුන් නිසා පව් කරන්නේත් නැහැ. මොකද අනුන් නිසා පව් කරලා දුක් විඳිනකොට මට පව් කරන්න කියපු කෙනා ඒක බාරගන්න දෙන්නේ නැහැ. දරුවෝ නිසා පව් කරන්නේ නැහැ. ධනේ නිසා පව් කරන්නේ නැහැ. රටක් නිසා පව් කරන්නේ නැහැ. ප්‍රඥාවන්තයා. පුත්තු නිසා පව් කරන්නේත් නැහැ. ආගේ නිසා ධාර්මික කෙනෙක් කොයි වගේද, ප්‍රඥාවන්ත කෙනෙක් කටයුතු කරන්නේ කොයි වගේද අන්න ඒ ආකාරයෙන් කල්පනා කරලා පුළුවන් තරම් තමන් අකුසලෙන් ඈත් වෙලා කුසල් දහම් මත පිහිටලා තමන් ඇසුරු නිසුරු කරන සියලු දෙනාටම දහම කියලා දීලා අකුසලයේ කියලා දීලා ඔවුන් පාපයෙන් වළක්වලා සතර අපායෙන් ඉවතට අරගෙන සතර අපායට යන පාරෙන් මගාරවල නිවන් මගේ පිහිටවල කටයුතු කරන්නේ යම් කෙනෙක් මේ ලෝකේ සමත් වෙනවා නම් ඒ පුජ්‍යලයා හැමදාම ශ්‍රේෂ්ඨ කෙනෙක්. සත්පුරුෂේ උත්සාහ කරන්නේ සත්පුරුෂ ධර්ම මත තමන් පිහිටලා බොහෝ දිනකට සත්පුරුෂයෙක් වෙන්න. ආන් එහෙම හැම කෙනෙකුටම සත්පුරුෂයෙක් වෙලා තමන්ගේ නිවන් මඟ විවෘත කරගන්න අති දීර්ඝ කාලයක් මේ සංසාරේ අපි සතර අපා දුක් විඳා. ඒ සතර අපායේ විඳින දුක, නිරේවල් වල විඳින දුක මේ මනුස්ස ලෝකේ තියෙනවා නම් අතිශය දරුණුම දුක්ඛිත තත්ත්වයක්. නිරේ දුකත් එක්ක කල්පනා කරහම මනුස්ස ලෝකේ තියෙන භයානකම දුකක් සාමාන්‍ය දුකක් විතරයි. නිරේ ඊට වඩා අතිශයම භයානකයි. ආන් ඉවන් භයානක නිරේට විරුද්ධව වැඩ කරලා සසර මග කෙරවල කරගන්න මේ සදැහැති පින්වත් පිරිස සියලු දෙනාටම භාග්‍යතුන් වහන්සේගේ අවවාදයේ මත පිහිටලා කීකරු ශ්‍රාවක පිරිසක් බවට පත් වෙලා කටයුතු කරගෙන අමා මහ නිවනින් සැනසෙන්නේ මේ සියලුම පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. පින්තුනි අද මේ උතුම් ධර්මදේශනාව ඔබ වෙනුවෙන් දානය කරන්න ප්‍රධාන දායකත්වයේ අරගෙන කටයුතු කරනවා අංක 32 සී බෝවල ගෝවිඳුපුර මොනරාගල ලිපිණෙහි පදිංචි දිනු පැලතවනහ දිනු නිෂ්පාදන ආයතනයේහි අධිපති එච්.ආර්. සුපුන් සඳනායක මහත්මයා සහ ආර්.එම්. දිනුෂා ප්‍රියංගනී මහත්මිය දෙපාර්ශ්වයේම දෙමව්පියන් සහෝදර සහෝදරියන් සහ ඥාති මිත්‍රාදීන් විසින් උතුම් අරමුණ ආර්.එම්. ඉන්ද්‍රාණී මල්කාන්ති සහෝදරිය ආර්.එම්. විමලාවති මෑණියන් එවැගේම ඒ දෙදෙනා ප්‍රධානව දෙපාර්ශ්වයේම වර්ග පරම්පරාවල් වල මිය පරලෝකීපු සියලුම ඥාති මිත්‍රාදීන්ට මේ උතුම් සද්ධර්ම දානානි සංසේ අඩු අනුමෝදන් වේවා. ඊට අමතරව සෙත් ප්‍රාර්ථනා කරනවා එච්.ආර්. රමිදු මෙත්සර සඳනායක පුතණුවන් එච්.ආර්. දිනුක නුවන්සර සඳනායක පුතණුවන් බි. විමලාවති මෑණියන් ආර්.එම්. ඥානදාස පියාණන් එච්.ආර්. දියෝනි සප්පුහාමි පියාණන් එවැගේම හදිසියේ රෝගාතුරු දයානී ගුරුතුමියගේ මෑණියන් කුවේටි සේවයේ නියුතු එච්.ආර්. චන්ද්‍රිකා උපුල් කුමාරී සහෝදරිය
SL තරංගරත්න SL තරංගරත්න කුමාර මහත්මා චමිනි ගුරුතුමිය තිලකා ගුරුතුමිය අනුලා ගුරුතුමිය දයානී ගුරුතුමිය පියුමි ගුරුතුමිය බෝවල ගම කිරිගොවි සමිතියේ විජිත මහත්මා ඇතුළු සියලුම කිරිගොවි සමාජික සමාජිකාවන් මානවඩු කිරි නිෂ්පාදන ආයතනයේ අධිපතිතුමන් ඇතුළු සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදේ නිදුක් නිරෝගී භාවයේ සද්ධර්ම දානානි සංසය අඩු නැතුව අනුමෝදන් වේවා කියලා පුණ්‍ය අනුමෝදනා කරනවා. එච්.ආර්. සුපුන් සඳනායක මහත්මයා ඇතුළු පෞලේ සත්පුරුෂ පිරිස විසින් පුණ්‍ය අනුමෝදනා කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රී ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිර ජීවනයේ උදා වේවා. ප්‍රාර්ථනීය බෝධියෙන් සැප සහගත ප්‍රතිපදාවකින් අති උතුම් අමා මහ නිවනින් සැනසෙන්නේ සියලු දෙනාටම මේ පුණ්‍ය ධර්මයන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්සිය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.